ධර්මයෙන් පිීට පිළිසරණ ගත්ත ධර්මයම කතා කරන ධර්මය තුළ ජීවත්වන ධර්මය ජීවිතය කරගත්ත පිරිසක් ඉන්නවා. ඔය පිරිහීමට ලක්වෙවී විනාශයට ලක් වෙවී යන ඇත්තෝ අතරම අරවැනි හොඳ පිරිසකුත් ඉන්නවා. ඕනමදේක දෙපැත්තක් තියෙනනේ. හොඳ පැත්තයි නරක පැත්තැයි කියලා. උඩ යට කියල දෙකත් තියෙනවයි. එවගේ ඇර හොඳ ගුණේහපත් මිනිස්සු ටිකුත් තරුණ තරුණිය ටිකකුත් සෑවල් බඳින වේරවිහාර ඉදි කරන බුද්ධ ප්‍රතිමා ඉදි කරන එවැනි චරිත ඉන්නවා. සැඟවුණු චරිත ඉන්නවා මේ ලෝකයේ පිින් කරනවා. විදේශ රටවල ඉඳගන ලංකාව ඉඳගන දුර ඈත රටවල ඉඳගන හරිහම්බ කරන්නේ සොච්චම් පඩියක්. ඒකින් පින්ම කරනවා ජීවිතේ. ධර්මය ජීවිතය කරගත්තුවා ඉන්න. ඒවගේම ධර්මයෙන් සරණ ගත්තු ඒ පිරිසඉන්නවා. ඊළඟට පින්නතුනි තව පිරිසක් ඉන්නවා ධර්මය කතා කරනවා හැදැයි ඇගේ නෑ තෙරුණාත්. ධර්මය කතා කරන දැම්මම් මුලින්ිව කොට්ටාසය ධර්මය කතා කරනව සහ ධර්මය ජීවිතය කරගත්තුයි ඒ ඇත්තු හොඳයි ඊළඟට ඊළඟ කොට්ටාසේ තමයි ධර්මය කතා කරනවා ඇැබැ ඇගේ නෑ අ ඇඟට වැදිලනෑ ඒ පහසනෑ එකන්න මේ ධර්මය කතා කරනවා මහා උජාරුවට බොරු සෝභනයට අපි මෙහෙමයි අපි සිල්ුවන්තයි මෙහෙමයි කියලා. ඒ වුනාට බලන්ඩකෝ මොනහරිඋනාට පස්සේ මුුණුහරි දෙ වවැඩෝන මිනිසු ගැ අඳු ගන්. බුදුරජාණන් වහන්සේ වදාලානේ ආපදාසුකෝ භවිස්සති හාමෝවේදි තබ්බෝ කියලා. එක යනේ ආපදාවක් වෙච්ච වෙලාවට කරදරයක් වෙච්ච වෙලාවට ප්‍රශ්න වෙච්ච වෙලාවට තමයිලු මිනිස්සු ගැන මැනගණ්ඩ පුළුවන් කමතියි. ඇත්ත. එක තමයි ඇත්ත අපිට මොකක් හරි වැෙන්ඩෝනය අපිළඟ ඉන්න අඒව අඳුනගන්න. නැත්තම් බෑ බෝධි සත්ව වේසයෙන් ඉන්නවා. විශ්වාස කරන්ඩ පුළුවන් විදිහෙට ඉන්නවා. බොරු සෝභමාන රූප මවාගන අදම නීච අසත්පුරුෂ පහත් මිනිස්සු හොඳ මිනිස්සුවාගේ ඉන්නවා මේ සමාජි ටක්ගාල රැවටෙනවා මිනිස්සු ඔය උඩුකයයියටටිකයයි දෙකම සුදු ඇඳගෙන වහගෙන ඉන්නවාන ඒ ඇත්තන්ට ඉක්මනට රැවටෙනවා අපේ යි බෝධි සත්‍යයක කිය හැබැයි උන්දල තමයි කරන්න තින ඔඋක්කොම නරක වැඩ කරන්න අම්ම විකුලන්ඩ මුල්ල වෙන්නෙත් එයයිීමයි ඔය ඉරිච්ච කබා ඇඳුම් ඇදගන කැබැලි ඇඳුම් ඇදගෙන කැතට ඉන්න මිනිස්සු තුළ තියෙනවා අ ගණ්ඩ පුළුවන් දේවල් ඒ ඇත්තු තුළ තියනවා. දැහුන්දම උදාහරණය තමයි අපි පාරක වඩිනකොට ඔය ඔ ය කිව් හොඳ මිනිස්ු නැගිටි වත් ෑන වාඩිවෙලායින්න තැ. ඊරිීච්ච ඇඳුම් කෑලි ඇඳගත්තුූ පොට්ටනයක් අරේ බැඳගත්තුූ දුප්පත් මිනිස්සු ඉන්නවා නේද. ඒ ඇත්තුෝ හාමුදුරු කෙනෙක් දැක්ක තක්ගාල ඉන්න තැනින් නැගිටල ගරු කරලා ඔළුව වනලා එක කතා කරලා පුද්දුමාකාරයි. අර මේ ලෝකයේ ඔය සමහර ඇත්තන්ට තියෙනවා නිකං වැඩකට නැති මහා මාන්‍යයක් පුදුමාකාර මාන්‍යයක් තියෙනවා ඒතුලින් තමන්ගේවල්ල තමන්ම කපාගන්න. වැඩකට ඇතිමානයක් නෙමෙයි ඒක ඒක සත පහකට තඹ දෝතකට සීම කරන්න පුළුවන් මානයක් නෙමේ එනම් බලන්ඩ මානේන කුක්කුරෝහෝති අතිමානයන මක්කට ෝකයලා බුදුරජාණන් වහන්සේ දේශනා කර මානය නිසා බලුකුක්ෙකුත්තෙන. අතිමානය නිසා වඳුරෙක්වෙලා උපදිෙන ඉතින් මේ ධර්මය දැනගත්තු නිසානේ අපි මේව කියන්න පුළුවන්කම තියන එහෙනම් පිනතුනි අර සෝභමාන ලෝකයේ බොරුව පස්සේම යන බොරුවට රැවටෙන බොරුවෙන්ම ජීවත්තන අය සෝභමානයක් මේ ලෝකෙට පෙන්වා විදහා දක්වගෙනින් න්නො ඇතුළේ අසක් පුරුෂයි